Athi Thura. බඩුව දින්නේ නැහනේ. දැන්ට නැහැ. සමහර ඉතින් හිටන්නේද අම්මා එක් කරේ. අම්මා යවල උඹට නතර වෙන්න බන් තිබ්බේ. එහෙම වුණා නම් මටත් මෙහෙ ඉන්න තිබ්බා. ඔකට හිත හදාගන්න බැරි කියන බන් ප්‍රශ්නේ. මට මගේ අම්මා නැතුව බෑ. යාට යාගේ අම්මා නැතුව බෑ. ඕකනේ කතන්දරේ බා. මට තේරෙනවා බා. අම්ම කෙනෙක් හිතන එහෙම ලේසියෙන් පුරවන්න බෑ කියන එක. මට එහෙම අමුතින් කියලා දෙන්න ඕනේ නෑ. උඹත් ඔය බැරි මගුල් සේරම අත්හැරලා දාලා එකට වරින්. එතකොට දෙන්නත් එක්ක එකතු වෙලා මොන හරි වවාගෙන කඩේ දියුණු කරගෙන සෝක් එකට ඉන්න පුළුවන්. ඉන්න කෙසේ වෙදත් මං ඇවිත් යන්න එන්නම් කොහෙන්ටි. එපා වෙන සයිස් එකටම. එහෙනම් අපි ගිහින්න සිකුරාදට ඒ වරෙන්. සිකුරාද කෙසේ වෙතත් සෙනසුරාදා උදේ කෑමට මං එකේ. අනේ තෙරුවන් සරණයි පුතේ. ගියන් පුතාටත් අපිත් එක්කම යන්න පුළුවන්. නෑ ඇන්ටි ඇන්ටිලන්න මං ගේට් එක ලොක් කරන් එන්න. මට සංකල ගෙදරටත් යන්න තියෙනවා. අපේ තෝමස් නම් ඉන්න සෑහෙන්න හිතේ අමාරුයි. මොනවා කරන්නද පුතේ? එහෙත් ඉන්නේ මගේ වැදූ අම්මනේ. අපි ඔය දේපළවලට දැම්ම අත නොගැහුවොත් ඒවා අපිට පස්සේ හම්බෙනවා බොරු. මට තේරෙනවා ඇන්ටි. මං කැමති මේ ගේත් පිටවුන්ට කුලියට දෙනවට වැඩිය කැම්පස් ළමයි ටිකක්ම දාගන්නව නම්. පුතා එහෙනකොට ඒකත් කතා කරගෙනම එන්නකෝ. අපි ගිහින් එන්නම් පුතේ. තෝමෝ යමම් පුතේ. මෙයා දැන් කීයේ ඉඳන්ද මේ? දැන් වෙලාව කීයද? දැන් 6ත් පහ වෙලා. බබා බබා නැගිටින්න. ඔයා දැන් කීයේ ඉඳන්ද මෙහෙම ඉන්නේ? දැන් මේ ඊයේ රාත්‍රියේ අඳන් හිටපු ඇඳුම්ම නේද මේ? ඈ
විශ්මියක්ක කෝල් කරා. මෙනි මට එහෙම නිින්ද කියලා මෙතන. මේ මේ උන් හිටිතෙන් අමතක වෙන්න මම බොහොම බොහොම නිින්ද යන්න මොකද්ද මේක කියපු කතාව? ආ මං අහන්නේ මේ මොකද්ද මේ? අර ශාලිනී මෙයාගේ හැම දෙයකම ඇදිකුදු වෙනවනේ. ඒ හින්ද වෙන්නේ නැති හැම දෙයකම ඔලුව නමන අක්කේ කවාගත්තේ. කවුද විශ්මයක්ක කියන්නේ බඩුව? කවුද දන්නේ? දැන් මේ මෙයා මෙහෙම නටද්දි තමයි සුදු නෝනේ මට කියන්නේ ගිහිල්ලා අරුව මුණ ගැහෙන්න කියලා. අරුව මුණ ගැහෙන්න කියලා. පිස්සුද? මෙතන මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම් අපිට මෙවට මුණ දෙන්න වෙනවද අනේ? අපි හිතාගිට අපිට තියෙන එක ප්‍රශ්නයක් කියලා. මට නම් පේන්නේ අපි ඉන්නේ ප්‍රශ්න ගොඩක. අර කිව්වා වගේ නලින්දට කතා කරලා අපි තුන්දෙනාම ගිහිල්ලා මෙයිව එහෙ නතර කරලා ආවම කතන්දරේ ඉවරයි. එකා එකා කීකේ තුරුල් කරන් හිටියා. අන්තිමේ දෙකා යකා වෙනකන් දන්නේ නැහැ. ඒකටත් ඉතින් මෙයා කැමති වෙන්න ඕනේ නේද? අනිත් එක මෙයා බලෙන් ගිහිල්ලා එහෙ තියන්න අපි මේ වඩාගෙන දෙන දරුවෙක් නෙමෙයි. අනිත් එක එයා එහෙ ඉන්නත් කැමති වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කලින් එයා ලංකාව ඉදින්. ඔක්කොටම ඉස්සල්ලා සුදසිංහ මහත්තයා ගාවට ගිහිල්ලා මෑයි කේන්ද්‍රේ බලව ගන්න වෙනවා. එච්චරයි. මේ තියෙන දේවල් වල හැටියට යාගේ විතරක් නෙමෙයි. දැන් අපෙත් කේන්ද්‍ර බලා ගන්න වෙයි. ඔව්. ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙත් නැහැ. ඉන්දර කුණව සූද සිංහ මහත්තයාට දෙන්න වෙයි වගේ. Sepali Sepali Mokwara Shanil kam nidi Ada Montessori niwadu ine Diyine kiyala minita dawasa patan ganna ආයි වැඩක් තියෙන්න ඕනේ. අර පුදුමනදනනේ කාලෙක පණ පුරු. එම කොයි? මීහරෙක් වගේ පිම්බි. අපේ තාත්තාවත් ඇඟට වැඩම ගන්නද හදන මේ? ඒවට නම් ලෑස් වෙන්න පරජෝ. තාත්තා නෙමෙයි අම්මා තාත්තගේ මුළු પરම්පරාවම ඇඟට ගත්තා. කරන්නේ මොකක්ද දන්නවද? ඊම් පිස්සන් කොටුවට දාන්නේ. පොලිසියට ගල් ගහන කෙක් හැදුවා වෙනවා. ඒ පාප කර්මයට කරගහගෙන මට නම් මිනිස්සුගෙන් දෙස් දෝල් අහන්න බෑ. නැගිට නැගිනවා. නැගිටලා කරන්න වැඩක් නැත්නම් අඩුම ගානේ වත්ත වටේ ඇවිදිනවා.
මෙන්න මේ කරන් පිළිගන්න ගෙනින් බොන්න. අර මිනිහා මාව කනකන්ද බලාගෙන ඉන්නේ. මේක කන්න. හලෝ මම සොනාලි ඉඩංගුඩ. සෝරි මම සොනාලි ඉඩංගුඩ හිමිදිරිගේ අම්මා. අනේ අනේ සෝරි මැඩම් මට ඉස්සෙල්ලා හරියට ඇහුන්නේ නැහැ. ඒකට කමක් නැහැ. අද දවල් වෙලා ඔයාට අපිව මීට් වෙන්න පුළුවන් කමක් තියනවද? පුළුවන් මැඩම්. ගෙදරට එන්න ඕනේ නැහැ. මං 11 12 ඇත්තතර වට ටෙක්ස්ට් එකක් දාන්න. එතකොට එතෙන්ට. හරි මැඩම්. මේ මට පොඩක් ඇඩ්‍රස් එකත් එක්කම දාන්න මැඩම්. හා. එයයි මෙයාට කතා කරලා කියයිද දන්නේ නැහැ නේද අපි ඌට කතා කළායි කියලා. නෑ මං හිතන්නේ. මේ ඔක්කොම පැත්තකින් තියමුකෝ. සුදුනෝනේ ඌට හරියට කතා කළේ නිකන් අපේ වැඩකට එන්න කියපුවා වගේ නේ. සුදුනෝනේට තිබ්බේ ඒක ලියන්නට දුන්නු පණිවිඩෙන් මේ කතාව ආරම්භ කරන්න. ඔයා චුට්ටක් කලබල නැතුව ඉන්නකෝ දනේ. අපි නොකියවට ඉතින් එන්න කිව්ව එකට කියලා දැනගන්න ඉපැයි. මේක හරියට සුදුනෝනේ. අපි ලියන්නට හංගල ගැහුවා වගේ වැඩන්නේ සුදුනෝනේ. නේද? දරුවන්ගේ දේවල් දෙමව්පිය පිට මිනිසුන්ට හංගනවාද? ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ පිට මිනිස්සුව ගෙදර අය කරගෙන ඉන්න නිසා. ITN Classic Weekend කියන Chamber of Magicians කියන්නේ ලංකා මැජිෂියන්ස් ලට බිහිවෙච්ච මොකක්ම ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මේ මැජිෂියන්ස් ලා මුළු ලෝකෙම අඳුරනවා. පිරෙන් පිටිපස්සේ ඉඳලා මැජිෂියන්ස් උදව් කරපු මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. හේසරි සුරාදා මම එනවා Chamber එකට. පස්සේ ආර්යයන්ට වෙන්නේ අර මොකක්ද කාපු රිලවට වෙච්ච එකේ අනිත්. ඔව් හිතේ.
ඊට පස්සේ මිනිහට අපිට විරුද්ධව මොන හරි කරන්න ඕන උනත් කරන්න බෑනේ. නිකන් සුලංගන කතා කියන්න එපා අම්මේ. ඌ හරකෙක්ද? මේ එහෙම යන කෝච්චියද බෙල්ල තියන්නේ? දැන් වා කියන්නේ ආදිවත් මේ වැඩේ කරේ නෑ කියන්නේ? නෑ තමයි. ඔය කිව්වේ? මිනියෝ එකයි ඊරේ වෙරිමරගාතේ ධනෙට කතා කරලා පණිවිඩේ දීලා උදේ මට කතා කරලා නාහෙන් අන්නව වැඩේ කැස්සේද කියලා. දැන් ඊට බයියා මොකද කියලා තියෙන්නේ? මොනා කියන්නේද? සල්ලි ටික දෙන්න ලෑස්ති කරන්න කිව්වා. එතකොට කවදාද දවසක ඌ සල්ලි ගත්තේ නැහැ කියලා කිව්වොත් එහෙම ලියන්න ගස්නේ. ඌ නැහැ කියනවා. ඌ ගත්තා කියලා. 30-40 අවුරුද්ද තමුඹ කොට දාපු එකයි කීම අහක දාලා දනි පිළිගන්නිට ඔබේ කතා බලාගෙන යද්දි බයියා මහා මැටි පූසෙක්නේ. ඒකනේ පැතුම් අපි ආට මේ කියන්නේ මෙච්චර දේවල් කරපු එකේ මේ ගමන තිහිල බලන්න කියලා. ඔයගොල්ලොනේ කියන්න ලේසි මේක කරංගනේ අමාරු. නිකන් අර හිමිදිරි මාව දැක්ක ගමන් බැනගෙන බැනගෙන කිව්වොත් මොකද කරන්නේ? මං උඹලගේ අම්මගෙන් බැනුම් අහගෙන කරබාගෙන එන විදියට වාරේ. එහෙම වුණොත් තමයි මහේමුත් දෙන්නට උඹ ගැන දුක හිතෙන්නේ. ඒ අනුකම්පාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මෙයා මගේ තාත්තා සුද්ධ කරේ. මේම පීචා මෙවි ජීවත් වෙනාට වඩා හොඳයි තියෙන දෙයක් විකුණන් කන එක තාත්තේ. එහෙම විකුණන් කන්න තියෙන දේවල් විකුණන් කන්න ඉවරල තමයි ඔයාගේ තාත්තා මේ වැඩිට බැස්සකතු. මොකක්? හරි 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 මම ඊළඟ කරේ. මේ දරුවා හොඳ ගමනක් යන්න හදන වෙලාවේ කුණු ගොඩවල් අදින්න එපා. යන්න පුතේ. හරි හරි. අප්පා මන්නම් කියන්නේ යන්න ඔන්න මෙන්න තියලා හරි අපි මේ කාරණාව ලියන මහත්තයාට දන්වන්න ඕන සුදු නෝ. ඔයා හරියට කතා කරන්නේ ලියන මාත්‍ය ළඟ ඔයා වැඩ කරනවා වගේ නේද? කවුරු කාගාව කොහොම වැඩ කළත් මාව මේ තත්වයට ගේන්න මිනිහ රැයක් දවාලක් නොබලා ලේ කඳුළු දහඩිය හෙළුවනේ සුදුනෝනේ. දනේ ඒවට හරියන්නේ ඔයා හොඳට අත දිගහැරලා ඒගොල්ලන්ට පඩි ගෙව්වනේ. ඒ විතරක්ද? ගෙවල් දොරවල් හදලා දීලා එයාලගේ දරුවන්වත් කසාද බන්දලා දුන්නනේ. යුතුකම් ඉෂ්ට කරනවා කියන්නේ එකක් තනේ. අනිත් එක තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නවලට ඒ මිනිසුන්ව පටලවාගෙන විහිළුවක් වෙනවා කියන්නේ තවත් එකක්. එහෙම කතා කරන්න එපා සුදුනෝනේ. ලියන්න කියන්න බැරි මාව හංගගෙන මිනිහා කැරකෙව්වේ පුංචි පහේ සුමක් කරගත්ද? ඈ අනේ මන්ට ඕන් කවුරු හරි ආවද? ආවද කියලා අහනවා. කවුරුගත් අර එතන ඉන්න හරකා බරාස් ගාලා ගේපු ඇරියෝ ඒ. Jeevithaya Athi Thura.